ආයුබෝවන් අපි අද පංචාගය ගැන දැනුවත්වෙමු ප යන දිනය නැකත තිටිය යෝගය කරණය. මටිකට තමයි. පංචාන්ගේ කියන්නේ ජෝතිශේදී හුඟක් වැදගත් විදිර මේ පංචාන්ගේ නැකතක් හැදුවත් ගන්නවා නැකතක් හදනුකරන මේටික විතරක් නෙමේ අපි මේක තක් බලන්න ඕන අනි වාර්යෙන්ම පුර පක්ෂේද අවපක්ෂේද කියලා අස්රුභ වැඩක් සොඳහා ගන්නකොට පුරපක්ෂයෙන්ම නැකතත්දනයක තමයි හොඳ මේ අපි ඉසලාම් බලමු උද්දනය ගැන. දිනය ගැන බලමු මේ ග්‍රහයන්ගේ වැඩිම බලය පවතින දිනයට ඒ ග්‍රහයාගේ නමදාල තියෙනවා, සඳුදාට චන්ද්‍රයාගේ බලය වැඩිපුර පවතින නිසා එදාට සඳුදා වසයෙන් නම් කරලා තියෙනවා, සඳුදා සඳගේ හෝරාව බලවත් වැඩි අඟහරුවාදාට අඟහරුගේ බලය වැඩිපුර පවතිනය නිසා අංගහරුවාදා වශයෙන් නම් කරලා තියෙනවා අගවා අඟහරුගේ හෝරාව. බලවත් වැඩි බදාදට බුද්ධගේ බලය වැඩිපුරම පවතිනවා එම නිසා බදාදා වශයෙන් නම් කරලා තියෙනවා බුද්ධගේ බුද්ධ හෝරාව බදාදා හඟක් බලවත්න්. බ්‍රහස්පතින්ද බ්‍රහස්පතිගේ ො බ්‍රහස්පතිගේ බලේතමා වැඩිපුර පවතින්නේ. බ්‍රහස්පතින්දා බ්‍රහස්පතිගේ හෝරාව හගක් බලවත්න් සිකුරාදා සිකුරුගේ බලය පවතින දිනය එතකොට සිගුරාද සිගුරුගේ හෝරාව බලවතුන් සනසුරාදා සනසුරගෙනුත් නරකනෑ සැෙනුරගෙනුත් වැඩගන්න ඕන තරම් ඒ දේවලට බෙන්ං කරල තියෙන්නේ සනසුරාදා නම වැලතින්නේ ශනිගේ බලය පවතිනි නිසා සනසුරාදා ශනිගේ හෝරාව බලවතුන් ඉරිදා රබිගේ බලය තම ්‍රබි කියයන්නෙම හිරුට ඉරුගේ බලය තම වැඩිපුර පවතින්නේ එම නිසා ඉරිදා වශයෙන් න වෙහල තියවා එරිදා රවිහෝරාව හුගක් බලවතුන් ඔය විදිහට තමා නම් වැහල තියෙන්නේ මේ දිනයන්ට මේ දිනවල සඳුද්දා බදාද ප්‍රහස්පතින්ද සිකුරාද යන දින අපි ස්රුප දින වශයෙන් ගන්නවා අපි ඊරඟට නැකත තිතිය යෝගය කරණය ගැන දැනුවත්වෙමු අයිබෝවන්.